අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමග මම රසික සඳරුවන් ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත සමගි ජනබලවේගයේ ගොනුකල පෙත්සම ගැන නීතිඥ වරුන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් ලොව පුරා කොරෝනා මරණ 270,000 ඉක්මවයි අමරිකානු ජනාධිපති සහ උප ජනාධිපතිට කොරෝනා ආසාදිනේ වී නොමැති බවට තහවුරු වේ මෙරට ආසාදිතයන් සංඛ්‍යාවත් 824 දක්වා ඉහළට සෞඛ්‍ය ආරක්ෂිතව දිවයින පුරා බෞද්ධ ජනතාව වෙසක් උත්සවය බැතියෙන් සමරයි දිවයින පුරා තවතුරටත් නීති විරෝධී මත්පැන් වැටලීම් සඳහා පොලිස් මෙහෙයුම් ප්‍රථමයෙන්ම අවධානය දේශීය පුවත් වෙත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් දිවයින පුරා ජනතාව මහත් බැතියෙන් සම්පුතු තෙමගුල සමරනු ලැබුවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අමාතන් සිසිලස ධර්මදේශනා මාලාවේ 197 වන ධර්මදේශනීය ඊයේ දින අරලියගහ මන්දිරයේ දීප වැතුණා ප්‍රඥා සම්පන්න දෙහිමි සමාජයක් බිහි කිරීමේ අරමුණින් පවත්වනු ලබන අමාතම් සිසිලස ධර්මදේශනාව ඊයේ දිනද පවත්වනු ලැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බෙල්ලන්විල රජමහා විහාරාධිපති සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් විසින් මෙවර ධර්මදේශනීය පවත්වනු ලැබුවා सब पापस अकरण कुशलस्स उपसंपदा सचित्तपरियो दपनं एतं बुद्धानुशासनं वे अवुरुदु 45 ऐतुलत विविधाकारें विविध धर्म देशना करला बुदुरजानन वांसे अपिट किव्वे पावु करन्न एपा ए कियन्ने वेरदि करन्न एपा कुशलस्स उपसंपदा कुशल करपल्ला ए कियन्ने होंद देवल करपल्ला वेरदि करन्न एपा होंद देवल करपल्ला सचित्तपरियो दपनं सित दिउनु करन्न सित पिरिसिदु करन्न मनस පිරිසිදු කරන්න මේ අතර රට පුරා පැන නැගී ඇති ව්‍යසනකාරී තත්ත්වයේ පහවි ලෝවැසි සියලු දෙනා හා රටවැසි සියලු ජනතාවගේ සිත සතන් පහන් වේවා යන ඒකායන ප්‍රාර්ථනීය මුල් කරගනිමින් රට පුරා ජනතාව වෙසක් පොහොය දිනේට සමගාමීව පහන් දැල්වමින් වෙසක් කුඩු ප්‍රදර්ශනය කරමින් හා විවිධ සැරසිලි සිදු කරමින් නිවෙස් තුලට වී සෞඛ්‍ය ආරක්ෂිතව වෙසක් උත්සවය සැමරීමට කටයුතු කළා මෙතර කොරෝනා වසංගතයට මුහුණ පාසිරින සියලුම ලෝකවාසීන්ට සමස්ත ශ්‍රී ලංකා වාසී ජනතාවට සෙත් පතා ඊයේ දින වෙසක් පොහොය දිනයට සමගාමීව සිංගප්පූරුවේ ලංකාරාම විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කරදෙටියාන ගුණරත්න නාහිමියන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වෙසක් පින්කම් මාලාවක් සංවිධානය කර තිබුණා. COVID-19 වසංගතය නිවාරණ සටනට උරදී සිටින ජනාධිපතිවරයාට සියලුම වෛද්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන්ට ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශවලට මාධ්‍යවේදීන්ට විශේෂයෙන් මෙහිදී ආශිර්වාද ප්‍රාර්ථනා කර සිටියා. අද වෙනකොට මේ රටේ ආපසු යන්න බලන අපේම දරුවෝ 3400ක් ඉන්නවා ඒ සියලු දෙනාටම අපි දන්සල දෙන්න තීරණය කළා පන්සලේ ඉන්න හාමුදුරුවෝ මුත්‍යංගන වෙසක් පෙරහැරේ වැඩම කරවන සදාතුක කරඬුව චාරිත්‍ර විද්‍යානුව ධාතු මන්දිරයේ වෙත වැඩම කරවා ධාතු මන්දිරයේ ඉදිරියේදී තැන්පත් කර පූජාවන් පවත්වා සෙත් පිළිත් සජ්ජායනා කර රටට හා ජනතාවට සෙත් පැතීම ඊයේ දින සිදු කරුණා Thank you.
एबदुल मुतियांगने रज महाविहाराधिपति अस्करी महावांशिक पार्श्वे महानायक वरकाकुड़े ज्ञानरत्न नाहिमेनगे अनुशासना पारिधि मुतियांगने बारिकार अस्करी पार्श्वे ज्येष्ठ कारक संघ सभिक आचार्य पूज्य मुरुंदनिये दंबरत्न हिमियन वहन्सेगे मेहियवीमेन कुंभकटे कसाकल पुराण रज महाविहारस्थाने विहाराधिपति इहल दोलसपात्वे द्वितीक अधिकरण संघ नायक पूज्य मेलसिरिपुर विमल रत्न हिमियान अनुशासकत्वे मत वेसाक उत्सव निमितकर गणमेन कुरुनेगल कुंभकटे प्रदेश जनताव संधा अत्यावश्य वेली आहार मलतोग्या परित्याग किरीम इये दिन सिदु कला महानूर ऐतिहासिक श्री दलदा मालिगावे विसाक पिरहर मंगल्ले ईय दिन संप्रदायानुकूलव पवत्वनु लबुवा महानूर ऐतिहासिक श्री दलदा मालिगा विसाक पिरहर मंगल्ले संप्रदायानुकूलव ईय दिन पवत्वनु लबुवा विनत वेसक पुन पोहो दिनवल्दी दलिता मालिकावे वेसक पेरहर कार्य करवन कोरल महता के प्रधानत्वेन अलियतुन्हा नर्तन कंडायम गिन समन्वितव महानूर नगरे वेदी संचारय करनु लबनवा किसे नमुत मेवर पेरहर मालिकाव अतुलत पेरहरक लेस पवत्वीम विशेषत्वयाक श्री दलदा मालिकावे देवटन निलमे प्रदीप निलंग दैल महतागे सहभागीत्वेन देवाव बार नाहिम्यान वन पूज्य तिब्बटुवावे श्री मेदंकर हिम्यान विसिन पेरहर करंडुव वडमवीम सिदु करनु लबुवा श्री दलदा समिधुन वड़ सिटीन मालिके वटा प्रदक्षिणा करन लद पेरहर नवत गेविधीम सिदुवना कोरोना वसंगते हेतुवेन पेरहर वेदि संचारे नोकलत पेरणे संप्रदानुकूलव बिम पेरहर पवत्वीमट दियवटने नीलमितुमन विसिन कटयुतु कर तिबुना දෙදහස් දහනමය දෙදස් විස්ස සඳහා ශ්‍රීපාද වන්දනා සමය ඊයේ දිනෙන් අවසන් වුණා. ඒ අනුව සදාතුක කරඬුව සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රීපාද උඩමළුවේ සිට නල්ලතන්නේ බෞද්ධ මධ්‍යස්ථානයේ දක්වා වැඩම කිරීම සිදු කෙරුණා. දෙදහස් දහනමය දෙදහස් විස්ස ශ්‍රීපාද වන්දනා වාරය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක පල්මඩුල්ල ශ්‍රී රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ඌව වෙලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක සාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙහි චාරිත්‍ර විදී ඉටු කෙරුණා. මෙයන්ව චාරිත්‍රානුකූලව ශ්‍රීපාද උඩමළුවේ අද උදැසන පැවතු තේවාවන් සහ විශේෂ ආගමික වතාවත් වලින් අනුතුරුව ශ්‍රීපාද උඩමළුවේ වැඩම කර තිබූ සදාතුක කරඬුව සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේ දක්වා ලක්ෂපාන යුද හමුදා කඳවුරේ බටපිරිස් විසින් වැඩම කරවීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේ දක්වා වැඩම කරවන සදාතුක කරඬුව සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ විශේෂ රන්සිලි කේක තැන්පත් කර භගවන්තලාව බලංගොඩ මාර්ගයේ උසී ගල්පත්තාවල ශ්‍රීපාද රජමහා විහාරස්ථානය වෙත වැඩම කර විශේෂ පූජාවන් රැසක් එහිදී පවත්වා ශ්‍රීපාද අවාරය අවසන් වන තෙක් එහි තැන්පත් කර තිබෙන බවයි ශ්‍රීපාද ස්ථානාධිපති හිමියන් ප්‍රකාශ කර ශ්‍රීපාද වන්දනා වාරයේ අවසන් වී ආපසු සදාතුක කරඬුව සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ වැඩම කරවන අවස්ථාවේ නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේ වෙත විශාල බැතිමතුන් පිරිසක් එක්වත් වර්ෂවල පැමිණ සිටියත් අද දින බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් තොරව මෙම වැඩම කරවීම සිදු කළ බවයි ශ්‍රීපාද ස්ථානාධිපති හිමියන් සඳහන් කර සිටියේ. Thank you.
සමගි ජන බලවේගයේ විසින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම එළබෙන 11 13 සහ 14 යන දිනයන් අතරින් එක් දිනයක සලකා බැලීම සඳහා කැඳවෙන ලෙස ශ්‍රේෂ්ඨ අධිකරණයේ වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා රටපුරා COVID-19 වසංගතය පැතිර යාමේ තත්ත්වයක් පවතින හේයින් ජුනි මාස 20 වෙනිදා මහමැතිවරණයේ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම මේ මාස 11 13 හෝ 14 වෙනි දිනයන් අතරින් එක් දිනයක සලකා බැලීම සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨ අධිකරණයේ වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා එම පෙත්සම ගොනු කළ ජාතික සමගි ජන බලවේගය මහලේකම් සහ හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මදමබණ්ඩාර මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරුන් විසින් මෙම ඉල්ලීම අධිකරණයේ වෙත ඉදිරිපත් කර තිබුණා. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය එහි සාමාජිකයන් වෙන එන්ජී අබේසේකර සහ රත්නජීවන් හූල්මින්ම නීතිපතිවරයාද නම් කර තිබෙනවා. නීතිඥ දිනේෂ් විධානපතිරණ මහතා මාර්ගයෙන් ගොනු කර තිබෙන මෙම පෙත්සම මගින් සඳහන් කර තිබෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීම දින සිට මාස 3ක් ඇතුළත මහපැතිවරණයක් පවත්වා ඊළඟ නව පාර්ලිමේන්තුව රැස්විය යුතු බවට ප්‍රතිපාදන සලසා ඇති බවයි. ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉක්ුත් මාර්තු මාස 2 වෙනිදා එවක පැවති පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ඒ තුළින් මහපැතිවරණය අප්‍රේල් මාස 25 වෙනිදා පැවැත්වීමට දින නියම කෙරුණු බවද පෙත්සමේ සඳහන් වෙනවා. එහෙත් පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් අප්‍රේල් මාස 25 වෙනිදා මහපැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන හේයින් එය ජුනි මාස 20 වෙනිදා දක්වා කල් තිබීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇතයිද පෙත්සමේ සඳහන්. මෙලෙස ජුනි මාස 20 වෙනිදා මැතිවරණයට දින නියම කිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම් කරු පාර්ලිමේන්තුව විසිරුවා හල දින සිට මාස 3ක් ඇතුළත නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට ඇති හැකියාව අහිමි වීම තුලින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයද නීතිය ඉදිරියේ බල රහිත වන බවද මෙහිදී පෙන්වා දෙනවා. 2019 වසරේ ඔක්තෝබර් මාස 23 වෙනිදා පාර්ලිමේන්තුව මගින් සම්මත කළ විසර්ජන පනතට අනුව වත්මන් රජයට රාජ්‍ය අරමුදල් වැය කිරීමට බලය හිමිවනුවේ පසුගිය අප්‍රේල් මාස 30 දක්වා පමණක් බවයි පෙත්සම් කරුවන් පෙන්වා දෙන්නේ. මෙම තත්ත්වය හමුවේ විසිරුවා හරින ලද පාර්ලිමේන්තුව ජලය කැඳවා අවශ්‍ය මුදල් අනුමත කර ගැනීම සිදු කරන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ නායකින් විසින් ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළද එම ඉල්ලීමද ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළ බවයි පෙත්සම් කරුවන් පෙන්වා දෙන්නේ. මෙම තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව රජය විසින් රාජ්‍ය මුදල් වැය කිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවද පෙත්සම් කරුවන් සඳහන් කර තිබෙනවා. මෙම ක්‍රියාවන් තුළින් රජය සිය මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම් කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා. කොරෝනා වසංගතය අවසන් වීමට පෙර මැතිවරණය පැවැත්වීම තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසද ඔවුන් වැඩිදුරටත් අයද සිටිනවා. මේට අමතරව මෙම පෙත්සම විභාගකට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු ජුනි මාස 20 වෙනිදා මහමැතිවරණයේ පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය සහ ඉක්ුත් මාර්තු මාස 2 වෙනිදා පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය తాවකාලිකව අත්හිටු වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. හොරණ ගෝනපල ඔලබඩුව ඓතිහාසික රජමහා විහාරස්ථානයේ ජාතික වෙසක් උත්සවයේ පැවති සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා. හොරණ ගෝනපල ඔලබඩුව ඓතිහාසික රජමහා විහාරස්ථානයේදී ජාතික වෙසක් උත්සවය නිමිත්තෙන් ඊයේ පැවති සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සහභාගී වුණා. විහාරස්ථානයේ වෙත ගිය ජනාධිපතිතුමා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය උඩුවේ හේමාලෝක හිමියන් බැහැදක කෙටි පිළිසඳරකදී නිරත වුණා. අනතුරුව ආගමික වතාවතෙහි නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම මැතිනිය සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ද ලබා ගත්තා. රාජ්‍ය වෙසක් උත්සවයේ නිමිත්තෙන් ජනාධිපතිතුමා විශේෂ සමරු සටහනක්ද එහිදී එක් කරනු ලැබුවා. සදහතුක කරඬුව වැඩම කරවීම සහ චාරිත්‍රානුකූලව සර්වරාත්‍රික ධර්ම දේශනයට ආරාධනා කිරීම ජනාධිපති කොළඹ නවකෝරළේ ප්‍රධාන අධිකරණ සංගනායක ආචාර්ය පූජ්‍ය දිව්‍යගහ යසස්සේ ස්වාමින් වහන්සේ ඉතාලියේ මිලානෝ නුවර ලංකාරාමාධිපති පූජ්‍ය ඔලබඩුවේ ධම්මික ස්වාමින් වහන්සේ ප්‍රධාන දිවයිනේ ප්‍රදේශ කිහිපකින් වැඩම කළ මහා සංඝරත්නය ඊට එක් වී සිටියා. රට්ඨේ ච ගාමේ තරුවන
COVID-19 වෛරස් හේතුවෙන් ලොව පුරා සිදු වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 270,000 ඉක්මවා ඇති අතර පුද්ගලයන් 1347,732 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා මේ අතර මෙරට COVID-19 වෛරසයේ ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 824ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ मेरठ कोविड-19 हेवत नव कोरोना वायरस आसादने वो पुत्किलेन विसे हाय दिन को हतुना केरी मटे है कि वोना इन पुत्किलेन विसे हतर दिन को नाविक हमदा सामाजिक इन बवाई युद्ध हमदा पति लुटिनेंट जनरल शविंद्र सिल्वा भाता प्रकाश करे ये दिने दे कोरोना वायरस आसादने वो पुत्किलेन दा हद दिन को संपूर्ण सुवे लबा रोगल फलिन पिटव गया तर ए अनुव कोविड-19 वायरस बनदी सुवे लबु पुत्किलेन संख्या 232 दक्वा ही हला गया එමෙන්ම මේ වන විට දෙවිනපුර රෝහල්වල COVID-19 වෛරසය වැනදී පුත්කලින් 583 දෙනෙකු තවදුරටත් රෝහල්වල වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවනවා මේ අතර පසුගිය දින තුන ඇතුළත කොළඹ නගර සභා බල ප්‍රදේශය තුල සිදු කළ PCR පරීක්ෂණ වලින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමු වී නොමැති බවට සෞඛ්‍ය අංශ පවසනවා එලෙස සිදු කරන ලද තවත් PCR පරීක්ෂණයක් අද කොළඹ මරදාන ප්‍රදේශයේ කේන්ද්‍ර කරගෙනමින් පැවැත්වුණා मरदान प्रदेश अहबू नियोरागत प्रसरें PCR परीक्षण असुवाक सह रुदिर परीक्षण असुवाक मेलेस अददिन सदुकरते बनपा COVID-19 वायरस हेतु अदवन विट लवपुर अति मरण संख्या इक्मवातिबेनवा मेदक्वा गोली वशेन सटहन वन मुलु आसादितेन गनन तिस्नव लक्ष दहसे दहस दहयाक अमरिकानो जनाधिपति निरनिवस वन दवल मंदिरे सेवे करन एरट हमुदावे सामाजिकेगु COVID-19 आसादितेगु बवट मीट पेर अनावरने वीते बनवा एम पूत्करयाट निरावरने वीम हेतुवेन जनाधिपति डोनाल्ड ट्रंप सह उप जनाधिपति माइक पेन्स वायरस आसादित दै सिदु करन परीक्षणेट बाचने करते बनवा किसे वेतत एहिदी अनावरने वी अते ओउंट वायरस आसादने वी नमेते पवाई ගතවූ 24ක කාලය තුලත් ඇමරිකාවෙන් අලුතින් මරණ 2129ක් වාර්තා වී තිබුණා. ඒ එරට සමස්ත මරණ සංඛ්‍යාව 76928ක් දක්වා ඉහළ දමමින්. මේ අතර COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ අදීර 3ක් යටතේ සිය රට විවෘත කිරීමට සැලසුම් කර ඇති බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසනවා. විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා එම සැලසුම් ප්‍රකාශයට පත් කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව ජූලි මාසයේ අවසන් වීමට පෙර රට යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන පවයි එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කර ඇතේ. ඇඳුරි නීති කාල සීමාව තුල නීති විරෝධී ලෙස මත්පැන් ව්‍යාපාරමේ නිරත පුද්ගලින් සොයා දිවයිනපුර වැටලීම් සිදු කර තිබෙනවා. පසුගිය 6 වන දින රාත්‍රී 8 සිට දිවයිනපුර බලපැවැත්වෙන පරිදි ඇඳුරි නීතිය ක්‍රියාත්මක කර ඇති අතර එය එළඹෙන 11 වන දින අලුයම පහට ලිහිල් කෙරෙනු ඇති. මේ අතර ඉදිරි නීතිය පනවැති කාල සීමාව තුළ නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනයේ නිරත වූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරකට අනුව මණ්ඩලපුර බෙරවත්තේ ලඳු කැලෑවක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීමේ ස්ථානයක් වටලා ගෝඩා මිලි ලීටර 11,2500ක ප්‍රමාණයක් සමග සැකකරුවෙකු ඊයේ අත්අඩංගුවට ගත් බව නෙළුව පොලිසිය ප්‍රකාශ කළා. පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරියෙකුට ලද තොරතුරකට අනුව ලඳු කැලෑවක් ආවේක්ෂණයේදී බෙරවත්ත දොළ රක්ෂිතයේ ගෝඩා බැරල් 6ක් හමුවීමත් සමග පොලිස් ස්ථානය දැනුවත් කර අදාළ ස්ථානය වටලා මෙම ගෝඩා තුගිය සහ නිෂ්පාදනයට ගන්නා උපකරණද සමග ඊට සම්බන්ධ සැකකරුද මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙසක් පුන් පොහොය දිනයේ මහා පරිමාණයේ නීති විරෝධී මත්පැන් ජාවාරමක නිරත වූ පුද්ගලින් දෙදෙනෙකු සමග නීති විරෝධී මත්පැන් බෝතල් 145ක් හා නීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා මිලි ලීටර 195,000ක් ඉපලෝගම පොලිස් ස්ථානය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉපලෝගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.එම්. කිච්චිරි හේරත් මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මකව ඇති එම පොලිස් ස්ථානීය නිලධාරීන් පිරිසක් ඊයේ පස්වරුවේ අදාළ මෙහෙයුම සිදු කර තිබෙනවා. නිවසක් තුල නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනයේ නිරත සැකකරුවන් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ සැකපිට අත්අඩංගුවටගත් බව බගවන්තලාව පොලිසිය ප්‍රකාශ කළා. බගවන්තලාව පොලිස් වසමට අයත් එන්සින් නගරයේ පිහිටි නිවසක් තුල සැකකරුවන් දෙදෙනා මෙලෙස නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කර අලෙවි කරන බවට බගවන්තලාව පොලිසියට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් අදාළ වැටලීම සිදු කර ඇති අතර සැකකරුවන් දෙදෙනාද අත්අඩංගුවට ගෙන තිබෙනවා. බුලත් සිංහල ඇගල්ලොය ප්‍රදේශයේ කුකුළු ගොවිපලක් ආසන්නයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක වැටලීමට කළුතර කොට්ටාෂ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් ඊයේ සවස සමත් වුණා. මෙම වැටලීමෙන් මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි පුද්ගලයන් 5 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සඳහා යොදාගත් උපකරණ තුගයක්ද පොලිසිය විසින් සිය බාරයට ගෙන තිබෙනවා. එමෙන්ම කොරෝනා රෝගිය බහුල වශයෙන් ව්‍යාප්ත වන ප්‍රදේශයක් ලෙස නම් කර තිබෙන බේරුවල ප්‍රදේශයේ අයිස් මද්‍රව්‍ය හා හෙරොයින් අලෙවි කරමින් සිටි පුද්ගලයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කළුතර දිසා දූෂණ මර්ධන ඒකකය සමත් වී තිබෙනවා. මොවුන් අත්අඩංගුවට පත් වූයේ බේරුවල නල්ලහේන ප්‍රදේශයේදී. කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ මාවතගම පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊ සවස සිදු කළ වැටීමකදී නිවසක් තුල ඉතා සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ මත්කුඩු සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එකම පවුලේ මව, පියා සහ පුතු වන අතර පොලිස් භාරයටගත් මත්කුඩු ප්‍රමාණය මිලිග්‍රෑම් 6000ක් පමණ වෙනවා. මාවතගම පොලිසිය විසින් පසුගිය දිනවලදී සිදු කරන ලද සෝදිසි කිරීම්වලදී බලපත්‍ර රහිතව ධාවනීය කළ යතුරු පැදි 70ක් පමණ පොලිසිය විසින් සිය බාරයටගත් බවයි මාවතගම පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ. ඒ සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි අලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.